අද උදය විමල සිරිගේ කාටූනෙන් දිවයින කියන්නේ ඒ ගැනයි. තියෙන්නේ ලොක්කා, ලොක්කා කිව්වාට හිටපු ලොක්කා සම්බන්ධන් මහත්තයා මහත්මා ගාන්ධිගේ පාරේ යන්නට සැරසෙන්නේ මේ විදිහටද කියලයි අද උදය විමල සිරි කාටූනෙන් ප්‍රශ්න කර සිටින්නේ. තිස්සේවා විස්සගේ හිනා වැස්සට අද කටගැස්ම වී තිබෙන්නේ අපේ ජොන්ස්ටන් ඇමතිතුමා. පාලන මිලටත් අඩුවෙන් සතොසින් සහල් ඇමති ජොන්ස්ටන් කියනවා, කවුද බෝයි, එහෙම නැත්නම් කවුබෝයි කවුද කියලයි අහන්නේ. සහල් වලට වෙඩි තබමින් එන මේ කවුබෝයි කවුද බෝයි එතුමා තලන්ගේ කාටුනේ ලංකාදීපෙන් උපුටා ගන්නේ. තාම බැරි වුණානේ සර් අලිවලිගේ කපාගෙන ගියා එක අල්ල ගන්න කියලයි සිරාමල්ලි කියන්නේ. ඕක කපන්න ඇත්තේ වලිගේ නැති අලියෙක්. බලපන් ඕක 20 වෙනිදායින් පස්සේ ඔන්න මම වලිගෙත් කපලා අරන් ආවා කියලා ආණ්ඩුවට වැල්ඩින් වෙන්නේ නැද්ද කියලා අද එතුමා කියනවා. මේ වෙනමම අලි වර්ගයක් ගැනයි කියන්නේ. කැමිනස්ගේ මෙහෙයු රටේ කාටුනය මත්පැන් බලපත්‍ර නිකුත් කළේ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ කියලා අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතා කතාවක් කිව්වා. තවත් කන කපාගන්න වැඩක්ද මගෝඩිස්තුමා කියලයි සිරිවිරිස් අද මගෝඩිස්තුමාගෙන් අහන්නේ. මේත් කැමිලස්ගේම කාටූනයක්. තවසේ ටොක්ක උපුටා ගැනීම රිවිරෙන් මීට පස්සේ කන කපා ගන්න ඔට්ටු අල්ලන්නේ නැහැ කියලයි අද මගෝඩිස්තුමා කියන්නේ. මොකද එතුමාගේ කන් දෙකම මේ වන විට කපා දමා තිබෙනවා. නමුත් කවුද මේ බිත්තියට මුවාවී සිටින කන කපා ගැනීමේ ඔට්ටුව ඇල්ලූ කෙනා වයඹ පැත්තේ ලොකු මහත්තයෙක්ද කියලයි අද දවසේ ටොක්කින් කැමිල සහන්නේ. පංකජුරුවින්දගේ සරදම් කාටූනයයි මේ. දාසිරි කන කපා ගනීද බං කියලා අද දෙන්නා කතා කරනවා. හම්බන්තොට වරායේ ගලට උන්දෑ කරපු දේ මතකනේ සෑර් කියලයි ජනතාව අද සෑර්ලාගෙන් අහන්නේ. මේ තරංගම ජයසිංහගේ පලාමල්ල ජගත් පුෂ්පකුමාර මහත්තයා එක දවසක් කිව්වා ඉතාමත් හොඳයි කියලා ගංජා පිළිකාව නසන්නට. දැන් අලුත් කතාවක් කියනවා. උඹට කියන්න මගේ 20 අවුරුදු පාර්ලිමේන්තු දිවියේදී මම හම්බ කළේ මිනිස්සු විතරයි බං. ඉතින් තලංගමගේ බං අහනවා, මිනිස්සු හම්බ කළා කියලා බැංකුවට දාන්න පුළුවනේ? ඇත්තනේ නේ, මිනිස්සු හම්බ කළා බැංකුවට දැම්මහම පොලිය හම්බ වෙනවද තවත් මිනිස්සුන්ගෙන්? ඊට නරකද ලැබිච්ච වෙලාවේ 54ක් හම්බ කරගන්න බැලුවනම් අනේ බුදු සෑර් කියලායි අද ජනතාව පුෂ්පකුමාර ඇමතිතුමාගෙන් අහන්නේ. මේ දාසගේ සුවාරිස් කාටූනය සෑර් ට්‍රයි කරන්නේ රැවුලා කැඳයි දෙකම බේරගන්න නේද කියලා අද අහනවා සුවාරිස්. සෑර් කවුද මේ මැකෝ මැතිවරණ කොමසාරිස්තුමා? පිස්සුද, මං ට්‍රයි කරන්නේ හිනාව බේරගන්න නෙබං කියලායි අද දේශප්‍රිය මහත්තයා කියන්නේ. තව එක කාටූනයයි ඉතුරු. අංජලි ඉන්ද්‍රජිත්ගේ කාටූනය මේ. අද පංචායුධ කුමාරයා අයිත් වතාවක් සැර කතාවක් කියනවා. ඉතින් එතුමා සැර කතා කියනවා සැර බාල